කුරුඳු කර්මාන්තයේ ශතවර්ෂ ගණනාව ශ්‍රී ලංකේ ආර්ථිකය ශක්තිමත් කළා. වර්තමාන තත්ත්වය ගත්තොත් එහෙම 2018 වර්ෂයේ අපි කුරුඳු අපනයන කරලා තියෙන මෙට්‍රික් ටොන් 17500. මෙය 2017 වර්ෂයත් එක්ක සංසන්දනය කළ බලනකොට 5.5% වර්ධනයක් වෙන්නලා තියෙනවා. ඒ වගේම මේ අපනයන කරපු මේ කුරුඳු වලින් ලබාගත් අපනයන ආදායම ගත්තොත් එහෙම රුපියල් මිලියන 34800ක් අපි අපනයන ආදායම වශයෙන් රැගෙන ඇවිත් තිනවා ලංකාවට. ඒ වගේම මෙයින් ලබාගත් අපනයන ආදායම ඒ ප්‍රතිශතය ගත්තොත් එහෙම 2017 වර්ෂයත් එක්ක සැතන බලනකොට 13%ක වර්ධනයක් තියෙනවා. ඒ වගේම අපේ සමස්ත අපනයන ආදායම අපනයන කෘෂිභෝග වලින් ලබා ගන්න ආදායම ගත්තොත් එයින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් අපි 2018 වර්ෂයේ අපි ලබාගෙන තියෙන්නේ කුරුඳු අපනයනේ. ඒ නිසා කුරුඳු අපේ ශ්‍රී ලංකේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධානතම අපනයන කෘෂිභෝගයක් බවට අද පත් වෙලා තියෙනවා. එම නිසා මේ කුරුඳු වගාව ආශ්‍රිතව අද ව්‍යවසායකින් රාශියක් බිහි වෙමින් පවතී. ඉතින් අද අපි ආවේ කළුතර දිස්ත්‍රික්කයේ මේ ඉත්තැපැන ප්‍රදේශයේ. ඒ වගේ කුරුඳු ආශ්‍රිත ව්‍යවසායකයෙක්ගේ මේ සාර්ථක කුරුඳු වගාවට. ඉතින් අපි අද බලාපොරොත්තු වෙනවා ඔහුගේ ඒ කුරුඳු වගාව සම්බන්ධ තොරතුරු ඔබ හමුවේ තමන්. ඒ වගේම කුරුඳු වගාව සම්බන්ධ තවත් තොරතුරු රාශියක් අපි ඔබ හමුවේ තමන්ට ඒ සම්බන්ධව සිටින විශේෂඥයින් ඔබ හමුවට කැඳවගෙන ඉන්නත් අපි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා රැඳී සිටින සැඟවුණු කහවණු වැඩසටහන සමගින්. මේ ඉඩම පිහිටා තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ඉත්තැපාන ප්‍රදේශයේ ඉතාමත් සුන්දර වටපිටාවක. මෙහි කුරුඳු වගා කර තිබෙන්නේ බෑවුම් සහ ගල් සහිත ඉඩමක වීම විශේෂත්වයක්. ගල් සහිත බව නොතකමින් ඉතාමත් උනන්දුවෙන් විශාල පරිශ්‍රමයක් දරමින් මෙම ඉඩම සංවර්ධනය කර තිබෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුට ලබා දුන් සහයෝගය මෙම වගාව සාර්ථකත්වය කරා මෙහෙවන්න රුකුලක් වූ බව නොරහසක්. අප කණ්ඩායම කුරුඳු වගාව නිරීක්ෂණය කරමින් මේ ඉඩම තරණය කළේ මේ අයුරින්. කුරුඳු වගාව අපසරිය අනුව කළුතර දිස්ත්‍රික්කයට 4 වන ස්ථානයේ හිමි වෙනවා. එහෙමනම් අප බලමු කළුතර දිස්ත්‍රික්කයේ කුරුඳු ව්‍යාප්තියට ඇති විභවය මොන වගේද කියලා. ශ්‍රී ලංකාවේ කුරුඳු ව්‍යාප්තිය ගත්තාම විශාල වශයෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක තමයි ප්‍රධාන වෙන්නේ. ඊට අමතරව දැනට කළුතර දිස්ත්‍රික්කයත් ඉතා විශාල වශයෙන් කුරුඳු ව්‍යාප්තියෙන් පවතින දිස්ත්‍රික්කයක් විදිහට සලකන්න පුළුවන්. මේ වන විට හෙක්ටාර 3700ක් 3800ක පමණ අපසරියක් කළුතර දිස්ත්‍රික්කයේ දකින්න පුළුවන්. ඒක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති වැඩසටහන් එක්ක විශාල වශයෙන් වැඩි වෙගෙන යනවා. ඒකම කියන්න ඕන කළුතර දිස්ත්‍රික්කයේ අපි දැන් ඉන්නේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඉත්තපාන ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ ඉතා විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම අක්කර 10, 15, 20 වැනි විශාල පපසරියක් තියෙන ඉඩම් බොහෝ ප්‍රමාණයක් මේ ප්‍රදේශවල තියෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, බදුරලිය වගේ ප්‍රදේශවලත් විශාල වශයෙන් කුරුඳු ව්‍යාප්තියෙන් පවතිනවා. ප්‍රධාන හේතුව තමයි විවිධ හේතු නිසා අතෑරෙන රබර් සහ කුරුඳු රබර් සහ තේ ඉඩම් පරිවර්තනය වෙනවා කුරුඳු වලට. ඒ වෙනකොට අපිට පුළුවන් වෙනවා ඉතා මෑත කාලයකදීම හෙක්ටාර 4000 ඉක්මවල වපසරියක් කළුතර දිස්ත්‍රික්කයක් කුරුඳු අපනයනය සඳහා දායක වෙන දිස්ත්‍රික් විකල්ප විදිහට සලකන්න පුළුවන් වෙන්න. කුරුඳු වගාවට යොමු වුණු අද කාලේ පෙරලිකාර ව්‍යවසායකෙක් සොයාගෙන අපි ආව කළුතර දිස්ත්‍රික්කයේ ඉත්තැපාන ප්‍රදේශයට. අපි බලමු ඔහුගේ අත්දැකීම් මොන වගේද කියලා. මධ්‍ය ආර්ථික පවුලකින් අති දුෂ්කර ගමක මාතර දිස්ත්‍රික්කයේ පුහුල්වැල්ල වතුකලන්ද ග්‍රාමයේ තමයි ඉපදුනේ. මම පොඩි කාලේ ඉඳන්ම ඉතාමත් කැමති කෘෂිකර්මයට. තරුණගොයි සමාජයේ ලේකම්වරය වශයෙන් කටයුතු කරා. ඒ වගේම රෝජේ සේවා කාර්යාලය හා සම්බන්ධව කෘෂිකර්ම යත්ත නිලධාරී මහත්තුන් සමග එකගේ උපදෙස් ඇතුව ගිවතු වගාවේ නියවරුණා. ඒ මට මතකයි 1979 ගොවිරජා තරඟයේදී මම පළවෙනිය වශයෙනුත් කෘෂිකාර්මික ප්‍රශ්න විචාරක වැඩසටහන් වලට ඉදිරිපත් වීම තුළින් මම දෙවැන්ත පණ්ඩරයක් ලැබුවා. විශ්වවිද්‍යාලයේදී මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක හිත යොමු යන්නේ කෘෂිකර්ම කටයුතු සඳහා තමයි. මම තෝරගත්ත වෙළඳ ව්‍යාපාරයක්.
ඒ තමයි අමීටි වෙළඳනාමය අන්ඩර මාකටින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගම ස්ථාපනය කරලා ඉතාම සුළු මුදලකින් කොළඹින් පටන් ගත්ත මම විශ්වවිද්‍යාලයේ රුහුණු විශ්වවිද්‍යාලයේ නමුත් මං කොළඹට විල්ලා කොළඹින් පටන් ගත්ත මගේ ව්‍යාපාර කටයුතු ව්‍යාපාරවලදී මම තෝරගත්තේ තේ සහ සුළු වපනයන භෝග කුරුඳු සහ ආයුර්වේද බෙහෙත් පැළ ඇටි වර්ග පළමුණ අපනයන ඇනවුම ලැබුණේ තේ සඳහා ජපානයට තේ කුරුඳු කුඩු සහ ඖෂධීය පාන වර්ග වියලි ඉතින් මම ඉතාම සාර්ථකවයේ දිග්ගටම 1990 ඉඳගෙන අද දක්වා ඉතාම සාර්ථකවයි ව්‍යාපාර කරගෙන යනවා. කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තයේ කළුතර දිස්ත්‍රික්කයේ කාර්යාලයට ඇවිල්ලා මට කුරුඳු වගාව පිළිබඳව ඉලුම් පත්‍රයක් දාලා මම ඒ එතුමාලගේ සහයෝගය ලබා ගත්තා. උපරිම මට සහයෝගයක් දුන්නා මේ අති දුෂ්කර ගමේ ඉතාමත් සාර්ථකව කානු පද්ධති කුට්ටිකානු ගල්වැටි සියල්ලම සහිතව මගේ කුරුඳු වගාව ස්ටෙප් තුනකින් අදිර තුනකින් දැන් වෙනකොට සාර්ථකව කරගෙන යනවා. මම පළවෙනි අස්වැන්න ගත්තා අවුරුදු දෙකයි මාස හතරකදී පමණ කාලයකදී ගිය 11 වෙනි මාසේ 2018 11 වෙනි මාසේ අක්කර දෙකකින් පළවෙනි පැල 7200න් මම අස්වැන්න ගත ඉතාම සාර්ථක අස්වැන්නක් මට ලැබුණා. ඔහු මේ කුරුඳු වගාවත් සමඟ තවත් අපනයන කෘෂි භෝගයක් වගා කර තිබෙනවා. ඒ තමයි මේ සේර. අපි ඒ ගැන අහලා බලමු. මම සේර වගාව පටන් ගත්තා. සමෝච්ච ගල්වැටි කාණු අතරේ පාරවල් වල ඉතාමත් සාර්ථකව සේර වගාව සිදු කරගෙන යනවා. දැනට වසවිසෙන් තොර දේශීය සුවඳ කුළුබඩු භාවිතා කරලා කරි පවුඩර් මස්කරි මිශ්‍රණයක් 3-5 මිශ්‍රණයක් නිෂ්පාදනය කරනවා. ඒක මගේ වෙළඳ ජාලය තුළ දේශීය දැනට පරීක්ෂණ මට්ටමින් වසර කීපයක් වෙළඳාම් කටයුතු කරගෙන යනවා. මේ කුරුඳු වගාවේ තවත් විශේෂිතෝ කරුණක් තියෙනවා. අපි ඒ ගැනයි දැන් ඔබට කියන්න හදන්නේ. මේ තියෙන්නේ ශ්‍රී විජය කියන වැඩි දියුණු කළ ප්‍රභේදයේ ශාකයක්. මේ පැලේ මම රෝපණය කරේ 2016 5 වෙනි මාසේ. මේකෙන් ගස් දෙකක් තමයි මේකේ රෝපණය වුණේ බීජ පොට් එකේ බීජ බඳුනේ. මේ ගස් දෙකෙන් එකක් අස්වැන්න ගත්තා 2018 11 වෙනි මාසේ. නමුත් මේක සාර්ථකත්වයේ තමයි මේ දැන් තියෙන ගහෙන් එක ගහක් කපලා තමයි මේ අස්වැන්න ලබා ගත්තේ. ලබාගත් අස්වැන්නෙන් ලබාගත් අංකුර සංඛ්‍යාව මට වැදගත් වෙන්නේ මෙතෙන්දි. මේ අස්වැන්නේ ගැනීමට වඩා මේ මෞෂාක ඉවත් කර ලබා ගන්න අංකුර ප්‍රමාණය මෞෂාක මෙතනින් මට ඇවිල්ලා තිනවා පැල 8ක්. ඉතාමත් සාර්ථක පැල 8ක්. මම හිතන්නේ මාස 4ක 4.5ක කාලයක් තමයි දැන් ගත වෙලා තියෙන අදට මේ උස ප්‍රමාණය ඉතා සාර්ථක පැල 8ක් තියෙනවා. මේ දෙවනුවට මට මේ අස්වැන්න මම බලාපොරොත්තු වෙනවා 2019 මැයි මාසේ. මේ ගහ කපල අස්වැන්න ගන්න. ඔහු තවත් නිෂ්පාදන සමගින් අපනයන ශාස්ත්‍රයට පිවිසුණු ව්‍යවසායකයෙක්. ඔහු ඒ ලබාගත් අත්දැකීම් නැගීන තරුණ ව්‍යවසායකයන්ට අත්ලක් සපයයි කියලා අපි හිතනවා. අපි ඒ ගැන තවදුරටත් විමසලා බලමු. විශ්වවිද්‍යාල ජීවිතයේ අතරින්නකොට ලාභදායකම වෙළඳාමකට තිබුණේ ලංකාවේ තේ වෙළඳාම. ඒ වගේම ලංකාවේ ලාභදායක වගාවකට තියෙන්නේ ලංකාවේ කුරුඳු වගාව. කුරුඳු වගාව කරන්නත් තේ වෙළඳාම කරන්නත් විශාල පිරිවැයක් ඕන. කාරක ප්‍රඥාවක් අවශ්‍යයි. නමුත් මම පසුබැස්සේ නැහැ. මම බැංකුව එක්ක සාකච්ඡා කළා. මූලික වශයෙන් අමීටි වෙළඳනාමේ යටතේ අන්ඩර මාකටින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් කියන සීමාතයිත සමාගම මගේ පිහිටෙව්වා. ඒකට මට මගේ බිරිඳ ඉතාමත් සහයෝගයක් ලබා දුන්නා. ඒ සේවකයන් මට සහයෝගයක් ලබා දුන්නා. ඒ සේවකයන්ගේ සහ පවුලේ සහයෝගය එක්ක මම පළවෙනියම ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් යුතුත්තේ දිවයින පුරා ම බෙදාහරින්න පටන් ගත්තා. අතිරේකව සුළු අපනයන භෝග හර්බල් ටී වර්ග ඖෂධීය තේ පානයන් ලැබෙන ඇනවුම් වලට සාර්ථකව මුහුණ දෙමින් අපනයන කටයුතු කරමින් ආදායම් වැඩි කරගන්නවා. ඒ වගේම
ශ්‍රී ලංකාව පුරාම විදහැරීම් කටයුතු කරගෙන යනවා. ඒ ආද ලැබුණු ආදායමින් තමයි මම මේ වගාවට යොමු වුණේ දෙවනි ආදායම් මාර්ගයක් හැටියට. මෙවන් ව්‍යවසායකින්ට නව ලෝ වෙනද අභියෝග ජය ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දෙන සේවාවන් මොනවද? මේ ගැන අපනයන කෘෂිභෝග ශාස්ත්‍රයේ නියැලීලා ඉන්න වගාකරුවන් වෙන්න පුළුවන් අලවිකරුවන් එහෙම නැත්නම් වෙළෙන්දන් ඒ අයට තමන්ගේ අපනයන නිෂ්පාදන අලවි කර ගැනීම සඳහා පිටිවහලක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සලසලා තියෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටවල තියෙන ව්‍යාපාර උපදේශන ඒකකය මගින් අලවිකරුවන් ඒ වගේම නිෂ්පාදකයන් ලියාපදිංචි කරගෙන ඒ අයට හොඳ වෙළඳපලක් ඉහළ වටිනාකමක් තියෙන තරඟකාලී වෙළඳපලක් හඳුන්වා දීම ව්‍යාපාර උපදේශන ඒකකය මගින් සිදු කරනවා. එතකොට අපනයන භෝග වගා කරලා අලවි කරන්න ඉන්න අයට ඒ ඔස්සේ පහසුවක් සලසා ගන්න පුළුවන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ව්‍යාපාර උපදේශන ඒකකය හරහා සම්බන්ධ වෙලා. මෙවැනි මගාවන් නැති කරන්න අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඉදමටම ඇවිත් නොමිලේ ලබා දෙන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉතාමත් කාර්යක්ෂම ව්‍යාප්ති සේවාවක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ ගැනයි දැන්ම දැනුවත් කරන්න හදන්නේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක කාර්යාලයෙන් ඕ බදාදා දිනක බහුජන සේවා මධ්‍යස්ථානයේ ව්‍යාප්ති නිලධාරි කාර්යාලයෙන් දුනින් අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික දැනුම ලබා ගැනීමේ හැකියාව අපි ඇති කරලා තියෙනවා. අවශ්‍ය නම් ගොවි මහත්තුරු එහෙම වගා කිරීමට කැමති ගොවි මහත්තුරු ඉන්නවා නම් පැමිණ උපදෙස් සහ අවශ්‍ය 150 ආධාර යටතේ ලබා දෙන පැල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපි යමු අදත් අපේ සතියේ ප්‍රශ්නයේ දෙසට. පසුකී සතියේ නිවැරදි පිළිතුරු ඒවා ජයග්‍රහණය කර ඔබගේ විස්තර දැන් තිරේ දිස්වෙනවා. ඒ වගේම ඔබට හිමිතයාගේත් යථා කාලයේදී ඔබට ලබා ගන්න පුළුවන්. මෙවරසන ප්‍රශ්නයේ තමයි මේ ඉඩමේ වගා කර තිබෙන වැඩි දියුණු කළ කුරුඳු ප්‍රභේදයේ නම කුමක්ද? එහෙමනම් නිවැරදි පිළිතුරු යොමු කරන්න සුපුරුදු අපේ මෙන්න මේ ලිපිණයට. අංශ ප්‍රධානී සංනිවේදන අංශය සැඟවුණු කහවණු පැණියට පිළිතුරු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 1095 නුවර පාර පේරාදෙණිය. ඔබගෙන් සමගින යන කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ. තවත් දෙසති මෙවන් වැඩසටහනත් සමග ඔබ හමු වෙමේ බලාපොරොත්තුවෙන් අදට ඔබගෙන් සමගින යනවා. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී දෙසතියක්.